රටක් විදිහට අපි ඉදිරියට යන්න නම් අලුත් අලුත් දේවල් අපි අත්දා බලන්නට ඕනේ. නවෝත්පාදන සිදු කරන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි රටක් විදිහට ජාත්‍යන්තරයේ ජය ගන්නට අපිට අවශ්‍ය ශක්තිය හැකියාව ලැබෙන්නේ. මේ අරමුණ මේ කාරණාව පෙරදැඩි කරගෙන විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන ශිල්ප සේනා 2019 දැවැන්ත ප්‍රදර්ශනය හෙට උදෑසන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. එහි පෙර සූදානම පිළිබඳ තොරතුරු සොයා බලන්නට ITN ප්‍රවෘත්තිංශයේ අපි ආවා BMICH පරිශ්‍රයට. අලුත් ලොවක් ගැන දකිනාහිනේ සැබෑවක්ම කර දෙන්න හිතක් සොයන පරපුරක් ගැන සොයා ඔවුන්ට එළියක් වෙන්න නවීන තාක්ෂණය නීලහරිත කලාප නව නිපැවුම් නවෝත්පාදන දැනුම මිනුම විනෝදය වෘත්තීය සහ ව්‍යවසායකත්ව අවස්ථා ඇතුළු වෙළඳ කුටි 600කින් ප්‍රදර්ශනය සමන්විතයි. ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වන සංගීත ප්‍රසංගද එම දිනවල රාත්‍රී 7 සිට පැවැත්වෙනවා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි මේ සංවිධාන කරන්නේ. ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මේ අතර ශිල්ප සේනා ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේක අපේ වෙළඳ අවස්ථාවක්. ව්‍යවසාය දියුණු කරන, අපනයන වැඩි කරන, නිෂ්පාදන වැඩි කරන රටේ සාමාන්‍ය ජනතාවට මේ දැනුම ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි හදන්නේ. ඉතින් අපි මේකෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වැඩසටහන් අවශ්‍ය ප්‍රදේශ වලටත් අපි වැඩි උනන්දුවක් යොමු කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සියලුම හිටපු අමාත්‍යවරුන්ට පක්ෂපාත භේදයෙන් තොරව ඇගයීමක් කරන්න 20 වෙනිදා. ඉතින් ඔවුන්ටත් අපි ආරාධනා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකේ අරමුදලක් ඇති කරලා ඉදිරි අනාගතයේදී මේ විද්‍යාවසත් තාක්ෂණීය අධ්‍යාපනය සඳහා ඒ දරුවන්ට ලැබලා දෙන්නේ. විශේෂයෙන්ම පහසුවෙන් ජනතාවට ඇවිල්ලා